ඔබතුමාට මම නිදහස් කාලයක් ලබා දෙනවා විනාඩි කිහිපයක්. ඔබතුමාට තවත් මොන හරි අදහසක් තියෙනවා නම් මේ ගැන ප්‍රකාශ කරලා අපි වැඩසටහන අවසානයකට යමු කියලා. ඒ වගේම ඔබතුමාට මම අපේ සංගීත අපේ කණ්ඩායම වෙනුවෙන් ෆේස් ටු ෆේස් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහණය සහ ඔය කියන අදූෂිත ඒ වගේම මනා කලමනාකාරකින් යුතු කලමනාකාරීත්වකින් යුතු ඒ කියන්නේ මහජන නියෝජිතෙක් විදිහට කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ කියලා මොකක්ද ඔබතුමාගේ අවසාන නිවේදනය අපිට දෙන්න තියෙන්නේ? මෙහෙමයි මේ පළාත් පාලන මැතිවරණය අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ අපේ ගමේ අපේ අර අපි මේක රට වෙනස් කරන්න හරි එහෙම නැත්නම් රට අර පොදු මතයනේ රට බේර ගන්න කියලා රට බේර ගන්න ඡන්දයක් නෙමෙයි මේ තියෙන්නේ. තමන්ගේ ජීවත් වෙන වටපිටාව තමන්ගේ පරිසරය සුවපහසු කරගන්න අදාළ කටයුතු වලට මැදිහත් වෙන පළාත් පාලන ආයතනයට තමන් වෙනුවෙන් සුදුසු හැකියාව දෙන තමන් එක්ක ඉන්න නියෝජිතයෙක් පත් කරගන්න මැතිවරණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ මැතිවරණයේදී පහුගිය කාල සීමාව තුළ තමන් එක්ක කවුද හිටියේ? තමන්ගේ දුකේ සැපේදී ඒ වගේම අවශ්‍ය කටයුතු වලදී මැදිහත් වෙලා ඒ අවශ්‍ය කටයුතු වලට සහයෝගය දුන්න නියෝජිතයා කවුද? ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන ඔහුව අදාළ ස්ථානයට අදාළ පළාත් පාලන ආයතන තුළ නියෝජිතයෙක් බවට පත් කරගන්න මැදිහත් වීම කරන්න ඕනේ. මේ ඒ අවශ්‍ය ඡන්දය භාවිත කරන්න ඕනේ මැතිවරණය තමයි මේක. ඒක නිසා මෙතනදී වැඩිපුරම කල්පනා කරන්න ඕනේ අපේ පක්ෂේ මොකක්ද? එහෙම නැත්නම් අපි පාරම්පරිකව අපේ අම්මා තාත්තගේ මුත්තගේ ඉඳලා අපි මේ පක්ෂයට ඡන්දය දුන්නේ. එහෙම ඒක නිසා අපි කැපුවත් මේ පාට ඒ සංස්කෘතියට නොගින් ඒ පටු ආකල්පයට නොගින් තමන්ට වැඩ කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න පුළුවන් තමන් වෙනුවෙන් පෙනී ඉන්න පහු ඒ වගේම පහුගේ කාලේ පුරා තමන් ගමට වැඩ කරේ කවුද? ගමේ පොදු ප්‍රශ්නයකට මැදිහත් වුණේ කවුද? අන්න ඒ වගේම අපි මෙතනදී ඒ කාරණාව විතරක්ම ඒ කාරණාවත් එක්කම බලන්න ඕනේ. මේ ඉන්න මිනිස්සුන්ට මේ අඩුම ගානේ මේ රාජසභා පනත කියව ගන්න පනත තේරුම් ගන්නවත් පුළුවන්ද කියලා. යම්කිසි දැනීමක් අවබෝධයක් හැකියාවක් තියෙනවද? ඔහුට පෞල් බලයවත් ඔහුගේ ධන බලයවත් එහෙම නැත්නම් වෙන යම්කිසි බලයක්වත් නෙමෙයි මේ ඔහුගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය ඔහු කළා තියෙන වැඩ මොනවාද ඔහුට මොනවද කරන්න පුළුවන් ඒ සියලු කාරණා සලකා බලලා තමයි මේ මැතිවරණේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. මේක ජාතික මැතිවරණයක් නෙමෙයි ගමේ මැතිවරණයක් ඔබේ මැතිවරණයක් ඔබගේ පැවැත්ම ඔබගේ ජීවන තත්ත්වය කටයුතු කරගන්න ඔබ වෙනුවෙන් ඔබේ දුවදරුවෝ වෙනුවෙන් ඉතාම නුවණැතිව තේරීමක් කරන්න ඕනේ මැතිවරණයක්. ඒ ඔබ කරන නුවණැති තේරීම මත තමයි ඉදිරි අවුරුදු 4 ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ. ඔබේ පාරේ ලයිට් එක දාගන්න පුළුවන් ඉන්නේ ඔබේ පාරට තාර ටික දාගන්න පුළුවන් ඉන්නේ ඔබට කීයක් හරි වියදම් නොකර ගාණක් නොගෙව රස්තියා දුනවි තමන්ගේ ප්ලෑන් එක පාස් කරගන්න පුළුවන් ඉන්නේ එක එක්කෙනාගේ පස්සේ නොගිහින් තමන්ගේ අදාළ කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ හරියට අදාළ වැදගත් නියෝජිතෙක් පත් කරගත්තොත් විතරයි. ඒ නිසා මේ තමන්ගේ අනාගතය සුවපහසු කරගන්න තමන්ගේ අනාගතයේ ඉදිරියට ගෙනියන ඒ අපේක්ෂාවන් වලට ශක්තියක් වෙන්න තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් මහජන නියෝජිතයෙක් පත් කරගන්න මේ මැතිවරණය පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.